රෑ අඳුරට වෙලා ලිහඳ ගීතිකා ගැයූ හිරු නුදුටු නෙළුම් මල් කඳුළු සැලුවා හොඳට උම ඇති වසත් රොන්සුරු විසිරුවා පිපෙන්නට කාලය ඇවිත් හුදකලානු කලාව ස්මාර්ට් සැමට සමතැන් සොයා යන විප්ලවවාදී තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෛද්‍යවරයෙක් මේ සියල්ලටත් වඩා ඔහු වින්දනීය මිනිසෙක් මගේ ගීත ගබඩාවේ තැන්පත් කරලා තියෙන මා කැමතිම ගීත අතරින් මම අද තෝරගත්තේ ටිකක් වෙනස් වර්ගයේ ගීතයක් විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොඳුරා කියන ගීතය මේ ගීතය රචනා කරලා තිබෙන්නේ අපේ પરම්පරාවේ සිටින ඉතාම දක්ෂ ගීත රචකයෙක් වන නිලාරෙන් කාසිම් ඔහුගේ පදවලට ඉතාම ගැළපෙන තාලයට හඬ එකතු කළේ මාලනී බුලත්සිංහල සහ අමරසිරි පීරිස් කියන දෙපළ ඒ වගේ මෙහි විචිත්‍ර සංගීතය එච් එම් ජයවර්ධන රේට මේ ස්වභාවික సౌందర్య හිර කළා තිබෙන්නේ මම දකින්නේ ඒ සකලවිධ సౌందర్య රචකයා විසින් කුරුළු ගීතයකට කැටි කළා තිබෙනවා මේ කුරුළු ගීතයෙන් විහඟ ගීතයෙන් සංකේතවත් වෙන්නේ මේ තිබෙන ස්වභාවික సౌందర్య විහඟ ගීතයේ නිහඬ ඇයි ඒක දුර නොපෙනෙන ඈත තැනක හිර කළා තිබෙන්නේ ඒ නිසා මේ රචකයා ප්‍රශ්න කරනවා ඒ හිර කරපු ගීතය මොකද වෙලා තිබෙන්නේ? එය නිහඬ සුසුමක් හැටියට හිර කරලා තිබෙනවා, ගුහාගත කරලා තිබෙනවා. ඒක හොයා ගන්න ඕන කියලා. මේ විහඟ ගීතයක රසය අපිට අත්විඳින්නට නම් ගීතයේ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කුරුල්ලාගේ ගීතයේ පමණක්. ඒ සඳහා අපිට රස විඳින්න පුළුවන් පරිසරයකට උවමනා කරනවා. නිහඬ නිසංසල ඉතිරි සකලවිධ දේවල් මිශ්‍ර වුණු සම්පාත වුණු පරිසරයක තමයි ආත්මකව තිබුණු సౌందర్య සියල්ලම යම්කිසි තැනක හිරගත කරලා කියලා. මොකද මේ හිරගත කරලා කියලා කියන්නේ මේ එක් තැනක තිබෙනවා අඳුර රජවි අනේ දුනුහි ඇනේ කියලා. ඒ කියන්නේ මෙය ස්වභාවිකව කුරුළු ගීත යටපත් වීමකට වඩා යම්කිසි කෙනෙක් හෝ යම්කිසි කණ්ඩායමක් විසින් තමයි මේ ස්වභාවික సౌందర్యය ඇතුළත් දැන් අපට විහඟ ගීතය අහිමි වෙලා මේ ස්වභාවික సౌందర్యය අහිමි කරලා මෙය පිළිබඳව දුක්ඛ දෝමනස්සයට පත් වෙලා හඬා දොඩා කණිපින්දම් කියා දෙස් දෙවොල් තියා ඉඳමින් පළක් නැත ඒ විහඟ ගීතය නිදහස් කර ගැනීම සඳහා අපි එක්ව ගමන් කරමු කියලා ඔහු අවසාන කොටසෙන් කියන විහඟ ගීතය මුදාගෙන එමු සඳේ ඔහු ආරාධනා කරනවා තමන්ගේ මිතුරන්ට සකි සඳට ආරාධනා කරන හැම දිනාටම දෙස් දෙවල් තිබෙමින් පළක් නැතිය මේ විහඟ ගීතය නිදහසේ නාද දෙන්නට ඒ විහඟා නිදහසේ පියාඹන්නට අවසර ලබා දෙන්නට අපි හැම දිනාම එක් වෙලා විහඟ ගීතය මුදාගෙනමු කියලා. එතකොට මේ ගීතයේ සමස්තාර්ථය ගත්තොත් එහෙම නිදහස අහිමි කරන ලද සමාජයක් වටපිටාවක්
ඒ නිසා තමයි මුළු මහත් පරිසරයම මැලවිලා තැති ගැන්විලා තිබෙන්නේ. එය කරලා තිබෙන්නේ ස්වභාවික උවදුරකින් නෙමෙයි යම්කිසි කණ්ඩායමක් පාලක බලය හොබවන අය විසින් නිදහස සීමා කළා තිබෙනවා. අන්නේ මානව නිදහස මුදාගෙන මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්නට අවස්ථාවක් හදමුය කියන ආරාධනයයි ඉලාරෙන්. අපේ ලාංකීය පාඨකයාට සාහි පරිවර්තන සාහිත්‍ය කෘති අතරින් වඩා සමීප සෝවියට් සාහිත්‍ය. නමුත් මේ ලතින් ඇමරිකානු සාහිත්‍ය අපට සමීප කිරීම සඳහා කාලයක් පුරා වෙහෙස වුණු ප්‍රවීණ සාහිත්‍ය දර ගාමිණී වියන්ගොඩ මහතා තමයි මායාවස නමින් ඉසබෙලා අයියන්දේගේ මේ ද හවුස් ඔෆ් ද ස්පිරිට්ස් කියන කෘතිය පරිවර්තනය කළේ. කතාවේ අන්තර්ගතය වන්නේ පළවෙනි ලෝක යුද සමයේ සිට 1973-74 දක්වා වසර 50ක පමණ ඉතිහාසයක්. ඉතිහාසයේ ගොඩනැගෙන්නේ චිලි කියන රාජ්‍ය පදනම් කරගෙන. චිලි කියලා කියන්නේ දකුණු ඇමරිකාවේ අන්දීස් කඳුවැටියට මායිම් වෙලා තිබෙන පටු තීරයක් වැනි රාජ්‍යයක්. ඒ රටේ සිදුවුණු සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයන් වසර 50ක් තිස්සේ ඒහා ඈඳුණු සමාජයේ වෙනස්කම් තමයි මේ කතාවට පදනම් වෙලා තිබෙන්නේ. පළවෙනි සහ දෙවැනි ලෝක යුද්ධ, ඒ වගේම චිලිය මුහුණ දුන්නු වසංගත, භූමිකම්පා, මැතිවරණ, ඒ වගේම 1970 දී පළමුවරට සමාජවාදී නායකයෙක් බලයට පත්වීම, 1973 සිදුවුණු හමුදා කුමන්ත්‍රණය, මේ සියල්ලම පාදක කරගෙනයි මේ කතාව රචනා කරලා තිබෙන්නේ. නිවියා සහ සෙවෙරෝ දෙල්වාල් කියන යම්කිසි ආකාරයක යම් වත්පෝසත්කමක් තිබුණු ඉහළ මැදපන්තික පවුලක්. ඒ පවුලේ දරුවන් 15 දෙනෙක් උපදිනවා. නමුත් අවසානයේ ජීවත් වෙන දරුවන් 11 දෙනයි. සෙවෙරෝ දෙල්වාල් නීතිඥයෙක්. පසු ඔහු මන්ත්‍රීවරයෙක් බවට පත් වෙනවා. ඒ පවුල, ඒ දරුවන් 11 දෙනා අතරින් විවිධ චරිත ලක්ෂණ සහිත අය. එස්තබාන් ත්‍රුවේබා, මේ කතාව පුරාම දිවෙන චරිතය බවට පත් වෙන්නේ ත්‍රුවේබා. ත්‍රේබා කියලා කියන්නේ දැඩි උන්නතිකාමයක් සහිත කෙනෙක්. ඒ වගේම අධික කෝපයක් තමන්ගේ පවුල සහ තමන්ගේ වටේ ඉන්න අය මත පතුරවන කෙනෙක්. ඒ ත්‍රේබා විසින් අත්හැර දමා තිබුණු ප්‍රවේණි ඉඩමක් නැත්තම් කොලනියක් ඔහු වැඩි දියුණු කරනවා. ඒක තුන්මරියාව කියලායි හඳුන්වන්නේ. ඒ තුන්මරියාවේ වැඩ කටයුතු කිරීමේදී ත්‍රේබාගේ නොහික්මුණුකම්, නොසන්ඩාලකම්, එයින් උපදින පියෙක් නැති දරුවන් පිළිබඳව මෙහි සාකච්ඡා වෙනවා. ඒ වගේම මෙහි තුන්වෙනි පරම්පරාව හැටියට ත්‍රේබාගෙත් ක්ලාරාටත් උපදින දරුවන් 3 දෙනා. එහි වැඩිමල් දීනිය බ්ලංකා සහ නියුන් පිරිමි දරුවන් 2 දෙනා. ඒ වගේම අවසානයේ පරම්පරාව හැටියට බ්ලංකාගේ දියණිය වන ඇල්බා. ඉතින් මේ බ්ලංකා උපත ලබන්නේ අර තුන්මරියාවේ ප්‍රවේණි ජනපදයේ ඉන්න ප්‍රවේණි දාසේකුගේ පුතෙකුට දාව. පරම්පරා 4 ඔස්සේම දිවෙන කතාන්තරය තුළ අපිට පේනවා කොහොමද චිලියේ සමාජ ආර්ථික දේශපාලන වටපිටාව වෙනස් වුණේ කියලා. ලෝකේ පළමු වතාවට මැතිවරණයකින් බලයට පත්වෙච්ච සමාජවාදී නායකයා වෛද්‍යවරයෙක් වන සැල්වදොර් අයන්දේ. අතර මේ කෘතියේ රචිකාව අයන්දේගේ ඥාති දියණියක්. අයන්දේ 1970 බලයට පත්වීමේ සිදුවීම තිබෙනවා. ඒ සිදුවීමත් එක්ක සමාජයේ ඇති වුණු ආහ්ලාදය, සමාජයේ ඇති වුණු පිබිදීම සහ අනිත් පැත්තෙන් ඒ වාමාංශික ආණ්ඩුව බිඳහෙලීම සඳහා ප්‍රතිගාමී කුමන්ත්‍රණ, ඒ අයන්දේගේ ආණ්ඩුව හමුදා කුමන්ත්‍රකින් බිඳවට්ටලා ජනාධිපති මන්දිරය ෂෙල්වෙඩි ගහලා සමුළ ඝාතනය කරලා අවසානයේ ජනාධිපතිවරයා ඝාතනය කරනවා. බරබාස් අපවිතාවේ මහා මොහොදෙනි ලදරු ක්ලාරා ලස්සන අකුරෙන් තමන්ගේ දිනපොතේ ලියුවායි කියලා පටන් ගන්න මේ කතාන්දරය අවසාන කරන්නේ තේ වාක්‍යයේ. ඒ වගේම තමයි මේ කතාව පුරා දිවෙන
උපහාසය ඊටාම අපිට සමීප ආකාරයට පරිවර්තනය කරන්නට පරිවර්තකයා සමත් වෙලා තිබෙනවා කියලා කියන්න ඕන. මේ කෘතිය ලියවෙන්නේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතිය පදනම් කරගෙන. මේ අපිට ටිකක් අලුත් රීතියක් වුණාට ලතින් ඇමරිකානු කලාපයේ ඊටාම සුලභ සාහිත්‍ය රීතියක් බවට පත් වෙන්නේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී. ඒ කියන්නේ සජීවී පිරිමි ගැහණු චරිත අතරේ මේ මායාව ඉන්ද්‍රජාලිකත්වය ඔවුන් ඊටාම මනා ලෙස ගලපලා තිබෙනවා. වාමාංශික දේශපාලන ඉදිරියට මේ අනතුර දැකපු ත්‍රේබා තමයි එක වෙලාවක 1970 සැලදොර අයින්දේගේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා හමුදා කුමන්ත්‍රණයක් වුණත් කිරුවට කමක් නැහැ කියලා යෝජනා කරන්නේ ත්‍රේබා. ඔහු වඩාම ආදරය කරපු ඒ පවුලේ ඔහුට සමීපව හිටපු ඇල්බා ඔහුගේ මිනිබිරිය ඇයව හමුදා ජුන්ටාව විසින් පැහැරගෙන හිරගත කරලා ඇයට දසවද දීලා ඇය දූෂණය කරලා මේ ඉරණමකට අත්කරාට පස්සේදී තමයි ත්‍රේබාට තේරෙන්නේ ඔහු විසින් උත්කෘෂ්ටයට නංවන ලද ඒ ඒකාධිපතිත්වයේ රංග ස්වභාව ඒකාධිපතිත්වයේ එහෙම නැත්නම් දැඩි පාලනය පිළිබඳව සුරංගනා කතා කියන්නට උත්සාහ කරන සහ ඒ වෙනුවෙන් පෙනී හිටින හදන සමාජයකට එහි අවසාන ඉරණම පිළිබඳව කදිමටම කියලා දෙන ඔළුවට ටොකක් කරලා පෙන්ලා දෙන නවකතාවක් විදිහට තමයි මම මේ මායාවාස කියන නවකතාව දකින්නේ. රුහුණු කුමාරයේ කෝච්චෙන් ඇවිදින් කොටුව ස්ටේෂමෙන් බැස කොළඹ අහස මට පෙන්වූ ආදරණීය අම්මාටත් බෙහෙත් ගුලි කල්කයන් සාක්කුවේ දමාගෙන බයිසිකලයේ ලගේජ් එකේ නැග රෝගීන් සොයා ගිය ආදරණීය තාත්තාටත් මේ පොත බැතිසිතින් පුදමි. රූපවාහිනියට 35යි ගුවන් විදුලියට 91යි රුපියල් 100 කලාවයි. අනුරමාදව ජයසේකර. පොතේ ආරම්භයේ පටන්ම ඔබ මතු කරන 80 දශකයේ සිදුවුණු සංස්කෘතික බිඳවැටීමට ඔබේ චූදිතයා විවෘතාර්ථකයේද? ඔව්, ඒක තමයි. ඇත්තටම මම මේක දේශපාලන සංස්කෘතික තලයකින්ද තමයි කතා කරන්නේ. විශේෂයෙන් දැන් 77 දැන් 56 අපි පරිවර්තනයක් ගැන කතා කරනවා. රටේ සිද්ධ වෙච්ච දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් සිද්ධ වෙච්ච පරිවර්තන සම්බන්ධව. ඒ වගේම 77 සිද්ධ වුණෙත් ඒ වගේම ආපු ගමන් මග වෙනම දිශානතියකට වෙනස් වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේක දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් සංස්කෘතික වශයෙන් තමයි මේක යම් කියන්නේ සංස්කෘතික වශයෙන් පස්සේ ඒක ඵලයක් හැටියට තමයි එළියට එන්නේ. මේ මෙන්න මේ කාරණයත් එක්ක කලාවේ සහ අනිකුත් මාධ්‍යවල ඒ සියලුම සංස්කෘතික හරහා වෙනස් වීමක් යම් පරිවර්තන අවස්ථාවක් එනවා. දැන් ඒකේ උපරිතලයක් තමයි අද අපිට පේන්න තියෙන්නේ. මේ කෘතියට ඔබ ඔබේ මානයන් සහ අත්දැකීම් එකතු කරනවා වගේම විවිධ ශේෂ්ත්‍රවල විවිධ පුද්ගලයින්ගේ අදහසුත් එකතු කරලා තියෙනවා. සමහරවිට කලා ශේෂ්ත්‍රය යම් යම් විදිහට හැංගිච්ච කලාකරුවන් හිටියා. නමුත් ඒගොල්ලෝ මේ කලා ශේෂ්ත්‍රය තුළ යම් මෙහෙවරක් කරපු කට්ටිය. විශේෂයෙන්ම URU වල් වගේ චරිතයක් ගත්තොත්, එමන ආචාර්ය සොල්මන් ෆොන්සේකා වගේ චරිතයක් ගත්තොත් මුදෙනේ කතා බහට ලක් කළ නැහැ ඇත්තටම. නමුත් විශේෂයෙන්ම කලා ශේෂ්ත්‍රය තුළ රූපවාහිනී මාධ්‍යයට ප්‍රවේශ වෙලා රූපවාහිනී මාධ්‍යයේ මේ ආපු ගමන් මගේ යම් විශේෂ වූ කලාපයක් ඒගොල්ලෝ ආවරණය කරලා තියෙනවා. අන්න මේ පුජ්‍යලෙන් සම්බන්ධව මගේ පෞද්ගලික අත්දැකීමත් එක්ක තමයි මම හිතන්නේ මේ කට්ටිය ගැන මම යම් විදියට මේ විවරණයක් කරලා තියෙන්නේ. නූතන රූපවාහිනී රියැලිටි සංස්කෘතිය පිළිබඳ ඔබට විවේචනයක් තියෙනවා වගේම ඒවගෙන් මතුවුණු කලාකරුවන් පිළිබඳ ඇගයීමකුත් තියෙනවා. ඔය දැන් රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් වල හුඟක් වෙලාට තියෙන්නේ දැන් අපි මේක මාකටිං පැත්තක් මේක වෙළඳ ව්‍යාපෘතියක් වෙලා තියෙන්නේ. අද අපි අපිට ඉන්න ගායක පරපුරක් අපේ ඉන්න දැන් අපේ අමරදේව මහත්තයාගේ නම්ම එහෙම මේ වෙළඳ ව්‍යාපෘතියක් තුළින් ආපු ගායක පරම්පරාවක් නෙමෙයි වෙන ගායිකාවන් නෙමෙයි අපිට ඉන්නේ. නමුත් දැන් මේවා මේ රූපවාහිනී මාධ්‍ය තුළින් වෙන වෙළඳ ව්‍යාපාරිකයන් අවශ්‍යතාව උඩ මේ ගායක ගායිකාවන් බිහි කරන්න හදනවා. දැන් සමහරලාට ඇත්තටම එහෙම ආපු ගායක ගායිකාවන් බැලුවොත් එහෙම අපිට පේනවා යම් ගීත රචනා සහ ගායනා හැකියාවත් එක්කම යම් අපිට විශේෂයෙන්ම ගීත කීපයක් සමාජගත වෙලා තියෙනවා. නමුත් ඒවා බැලුවොත් මේ රුවගුණ බැලුවොත් එහෙම අර මිල්ටන් පෙරේරා මිල්ටන් මල්ලවාචි එහෙම නැත්නම් වික්ටර් රත්නායකයන්ගේ ඒ ගියපු ගීතවල යම් පොඩ්ඩක් යම් සමානකමක් තියෙනවා. හොඳ පාලකෙක් පත් කර ගැනීමට පෙර හොඳ ජනතාවක් රටකට පත් කරගත යුතුයි කියන බ්‍රෙස්ට්ගේ යෝජනාවට ඔබ එකඟයි. දැන් බ්‍රෙස්ට් කිව්වා වගේ අපි ජනතාව තමයි විඤ්ඤාණය දෙන්න ඕන කවුද අපි පත් කරන්නේ කියලා. ඒක දේශපාලනයේ දේශපාලනික වැරද්දක් නෙමෙයි ඇත්තටම.
ඉතින් ඒ නිසා ජනතාව ඉස්සෙල්ලා අපි පත් කරගන්න වෙනම ජනතාව මේ ජනතාව විසිරුව හැල්ලා එනේ කොහොමද අපි වෙනම කලාවෙන් මේ යම් විදියට බුද්ධ විමර්ශන යම් කතිකාවක් එන්න ඕන ඉතින් එහෙම ඒක පටන් ගන්න ඕනද මේම පටන්ගෙන තමයි අද ජනතාව අපි පත් කරගන්න ඕන ඒ ජනතාවතුලින් අන්න දේශපාලන නායකින් අපිට එන්න පුළුවන් අපිට හිතන්න පුළුවන් අපිට යම් විදියට අපිට ජනතාව මෙහෙවරක් කරන්න පුළුවන් යම් දේශපාලන විඤ්ඤාණයක් තියෙන කට්ටියක් ওই පාර්ලිමේන්තුව තුල පත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා හුදෙක් නිවේදික නිවේදිකාවන් පමණක්ම නොවූ අපේ අතීත පූරක පරම්පරාව පිළිබඳ ඔබතුල තියෙන ගෞරවය අද බැලුවොත් එම අද සිංහල භාෂාව සිංහල නිවේදිකයෙක් කියලා අපි පෙන්වුවට නමුත් සිංහල නෙමෙයි කතා කරන්නේ බැලුවොත් වෙන 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 භාෂාවක් කතා කරන්නේ වචන 10ක් කතා කරොත් වචන 8ක් 7ක් වෙන භාෂාවෙන් කතා කරන්නේ ඉතින් ඒ ඒ දැන් මෙන්න මේ ප්‍රවණතාවයක් තියෙන්නේ නමුත් එදා එහෙම නෙමෙයි එදා අපි දන්නවා අපි ප්‍රවෘත්ති ඇහුවොත් එහෙම ගුවන්විදුලි එකම නාලිකාව වුණත් ඒකේ ප්‍රවෘත්ති අහන්න අපි රැඳිලා හිටියේ යම් දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන් මොකද ඇත්තටම අද වෙනකොට ප්‍රවෘත්ති වල බලුවොත් එහෙම වියරණ සම්පූර්ණයෙන්ම ඒ ගුණ දොස් තුනක් බොහෝයි නමුත් අද එදා එහෙම නෙමෙයි එදා සම්පූර්ණයෙන්ම උක්තාඛ්‍යාතයේ නිසිලස ගලපලා තමයි ප්‍රවෘත්ති වුණත් ඉදිරිපත් කරේ එතකොට නිවේදක නිවේදිකාවන් වුණත් යම් දෙයක් යම් වැඩසටහනේ නියම වුණ හැටියට එයා එයා ප්‍රකාශ කරන දේ සම්බන්ධව සාහිත්‍යම වශයෙන් ලොකු වටිනාකමක් තිබුණා රසවින්දනාත්මක තලයට ඉහළට ගෙනියන්න පුළුවන් හැකියාවක් තිබ්බයි නිවේදක භූමිකාව කරන කට්ටිය නන්දන වින්දන රූපවාහිනී ප්‍රේක්ෂක වින්දන පරාසය පුරුල් කළා දැන් මිල්ටන් මල්ලවාචි වගේ නැත්නම් මිල්ටන් පෙර වගේ රූපකායක් කොහොමද ඉන්නේ කියන එක සම්බන්ධව පළමුවට දකින්න පුළුවන් නන්දන වින්දන වැඩසටහන මම හිතන්නේ ඒ වගේ ජනප්‍රිය ධාරාවේ හිටපු ගායක ගායකයන් හුඟක් ලාට ඒකේ නිර්මාතෘ අභිවදන බාලසූරිය මාතා ලංකරගත්ත නන්දන විඳින වැඩසටහනට ඉතින් මේ හැකියාවන් නුඟක්ලාට අපි ගුවන්විදුලින් අපි අහලා පුරුදු වුණාට බර්ටි ගුන්තලකගේ එමන්න සැමුවෙල් ඩයස් සැමුවෙල් රුද්දුගේ අනස් ඩයස් මහතාගේ ඒ හැකියාවන් අපි අහලා තිබ්බට අපි දැකලා තිබුණේ නැහැ නමුත් ඒ අවස්ථාව අපිට හම්බුනේ නන්දන විඳින වැඩසටහන විනාඩි 45 පුරාම ගියපු වෙන ප්‍රාසංගික අත්දැකීමක් වුණා නන්දන විඳින වැඩසටහන නැරඹීම නිර්මාණ සංවාද කුලකය තවත් නැවුම් අත්දැකීමක් ඒකද ඇත්තටම දැන් මොකක්ලට අපි නිර්මාණ සංවාද කුලකයේ බිහි කරගත්තේ තත්කාලිනම එන යම් විදියට කතාබහට ලක් වෙච්ච නිර්මාණයන් සහ නිර්මාණකරුව හඳුන්වා දීම සහ ඒ විවේචනාත්මක තලයකින් කතා කිරීම තමයි මේ කුලකයේ යම් පරමාර්ථයක් වුණේ ඒකින් ඥානනය කරගන්න අනිකුත් පාඨක ජනතාව එමෙන්නම් තව ඉන්න ඒ ගැන හැදෑරීමක් කරන්න අවශ්‍යතාවය තියෙන කට්ටිය විද්‍යාර්ථීන්ට යම් අධ්‍යයනය ලබා ගන්න විදියට යම් සම්මන්ත්‍රණ මාලාවක් කිරීම තමයි අපේ ප්‍රධාන මෙය වුණේ රූපවාහිනී ටෙලිනාට්‍යකරණයේ ඔබ අලුත්මාවතක් සොයා ගියා. දැන් ටෙලිනාට්‍ය කීපයක් මම කරලා රූපවාහිනී පස්සේ එතනින් මම පීඑම්එන්ෙන් පස්සේ ඊට පස්සේ මම වෙනම නිදාස්කාමි විදියට ටෙලිනාට්‍ය කීපයක් නිර්මාණ කළා. ඊට පස්සේ මගේ වෙන අනිත් වෘත්තියක් තිබුණා මහවැලි කේන්ද්‍රයේ මහවැලි අධිකාරියට ගිහිල්ලා ඒකේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරන නිසා මම කාලයක් නිහඬ හිටියා ටෙලිනාට්‍ය ශිස්සේ ඈත් වෙලා. පස්සේ ඊට පස්සේ තමයි මේ වෙනම සම්ප්‍රදායක් ඇති කරන්න ඕනේ කියලා මගේ මනස වැඩ කරේ. ඒකට මේ ආපු ගමන් මග සම්පූර්ණ වෙන දිශානතියට ගෙනිච්ච තමයි අපි වීරකාව්‍ය සම්ප්‍රදායක් ඇති කරේ චක්‍රායුධ ටෙලිනාට්‍යය. අතර මම ස්වාධීන රූපයන්සයට ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාව දීපු ඒ සම්බන්ධ ඒ වෙනම අපි ධාරාවක් ඇති කිරීම සම්බන්ධයෙන් මේ නිර්මාණ කාර්යය විකාශය කිරීමට යම් පසුබිමක් ඇති කිරීම සම්බන්ධයෙන් ස්වාධීන රූපයන් සේවයට මම ස්තුති කරනවා. ඉතින් ඒ ආපු සම්ප්‍රදායෙන් තමයි මම හිතන්නේ මේ වීරකාව්‍ය සම්ප්‍රදායක් ටෙලිනාට්‍ය සහ මේ වෙනම සිනමාවට එන්නේ. අද අපි මුගක්ලා නිහඬ වෙලා ඉන්නේ මොකද අපි ඇත්තටම එහෙම නිර්මාණ කරන අපිට මුගක්ලාට පාක් දැනක් අපිට හම්බෙන්නේ නැහැ. මම නාලිකාවලින් දෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඇත්තටම ඒව නිහඬ වෙලා ඉන්නේ. මහවැලි දරුවන් ඇසුරේ ගෙවූ අතීතය අදටත් සුන්දර මතකයක්. එතකොට හුඟක්ම සම්පූර්ණයෙන් භීෂණකාරී වාතාවරණයක හිටියේ. රෑට මුගක්ලාට මේ වලවල් හදාගෙන වෙනම ගුහාවල හිටියේ. මේ යුද්ධයේ අත්දැකීම්. නමුත් මම ඒ අවස්ථාවේදී ඉදිරිපත් වෙලා ඒගොල්ලෝ තනි කරන්නේ නැතුව අපේ මහවැලි නිලධාරියුත් එක්ක අපි ගිහිල්ලා මට ඇත්තටම දැන් වර්තමාන ජනාධිපති එතකොට මහවැලි ඇමති එතුමා මට සෑහෙන ශක්තියක් වුණා එතුමාගේ නායකත්වයෙන් අපි ගිහිල්ලා ඒ ප්‍රදේශවලින් ජනතාව එකතු කරලා අපි මේ රූපවාහිනී මාධ්‍ය ගැන වැඩමුණු තිබ්බා සන්තෝෂ වෙන ඒ ඓතිහාසික වශයෙන් අපි කරපු නිලධාරී මහවැලි නිලධාරියෙක් හැටියට අපිට කරන්න පුළුවන් වෙච්ච ඒ හැකියාව සම්බන්ධයෙන් ප්‍රගීත් රත්නායක පස්වන ඒක පුද්ගල සිතුවම් දැක්ම එකලස් රූපෙහි වද එකලස් රූප මගේ පස්වෙනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මම මීට කලින් චිත්‍ර ප්‍රදර්ශන හතරක්
එක එක තැන්වල සංවිධානය කරලා තියෙනවා. මේක සංවිධානය වෙන්නේ අවුරුදු 4කට පස්සේ. මේකේ සංකල්පීය කාරණාව මොකක්ද කියලා කිව්වොත් සරලව වෙන්ව ගමන් කරන මිනිස්සු, තනි තනි මිනිස්සු එක තැනකට පුපුරු කරන වැඩක් මේක. මෙහෙම කිව්වොත් කියන්නේ කොටුණු ජීවිතවල කොටුණු සීමාවන්වල කියන්නේ හතරක් සීමාවන්වල තනි තනිව ඉන්න මිනිස්සු එක තැනකට ඒක රාශි කරන වැඩක්. මේක ටිකක් වෙහෙසකර වැඩක්. නමුත් චිත්‍රය ඇතුලේ මම මගේ මතුපිට තුල මම සංවිධානය කරා මෙන්න මේ වෙන්ව ගමන් කරන මිනිස්සු එක තැනකට ගේන්න. ඒක ටිකක් භයංකාර වැඩක්. මොකද හැමෝම එකට හිටියට තනිව ඉන්නේ. ඒ නිසා මේ වැඩේ ටිකක් වෙහෙසකර වගේම බරපතල කාරණාවක්. මොකද අපිට මේ මොහොතේ දේශපාලනිකව නැත්තම් ඉතාම සිහිබුද්ධියෙන් හිතුවටින් මෙන්න මේ කාරණාව ටිකක් ඛේද වාචකයක්. ඒ කියන්නේ අපි එකට හිටියට අපි තනිව ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දහම මම හිතන්නේ තේරුම් ගැනීම මිනිස් හැටියට අසමත් නොවී ඉන්න අපට ලොකු ශක්තියක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒක ඇතුළේ මම විශ්වාස කරන විශ්වාස පද්ධතියත් එක්ක මගේ පුහුණුවත් එක්ක වෙන චිත්‍ර කලාව ඇතුළේ මම මේක සමාජයට උදාහරණනවා එකලස් රූප කියලා. මේ චිත්‍ර ප්‍රදර්ශනය බම්බලපිටිය පැරඩයිස් රෝඩ් කලාගාරයේ කියන පුජ්‍යලික කලාගාර අවකාශය තුල තමයි සංවිධානය වෙන්නේ. ජූලි මාසේ 20 වෙනිදා සිට අගෝස්තු මාසේ 8 වෙනිදා දක්වා උදේ 10 ඉඳන් රෑ 10 දක්වා මහජනයට විවෘතයි මේක බලන්න. මම ආරාධනා කරනවා එන්න මගේ චිත්‍රයේ ඉස්සරහට. තනිව ඉන්න මිනිස්සු ගැන එකට හිටියට මම කියන කතාව එකලස් රූප බලන්න එන්න. බොහෝ දුක් විඳ ගසක් මල් පුබුදුවන මොත් එමල් පරවි වැටි මිලින වේයයි. එහෙත් හෙට යලිත් ඒ ගස තව මලක් පුබුදනවාමයි. ලබන සතියේ අපි මුණ ගැහෙමු හුදකලානුව කලාව ස්මාර්ට් සමගින්.